අපි ඊළඟ ගීතයටයි ආරාධනා කරන්නේ මොහන් රාජ් මහත්මයා. මාස්ටර්ගේ පළවෙනි ගුරුවරයා තමයි මුතුසාමි මාස්ටර්ගේම තාත්තා රාමයා භාගවතර. අපි හඳුන්නේ රාමයා භාගවතර. මේ භාගවතර කියලා කියන්නේ සංගීතයේ කෙළ පැමිණි ඉහළටම ගිය කෙනෙක්ට හම්බ වෙන ගෞරව නාමයක්. අපිට මතකයි ත්‍යාගරාජා භාගවතර. ඒතෝ ත්‍යාගරාජා භාගවතර තමයි අද රජිනිකාන්ත් වගේ ඒ කාලේ දකුණු ඉන්දියාවේ හිටිය සුපර් ස්ටාර් පළවෙනි නළුව. ඒ සුපර් ස්ටාර් අද රජිනිකාන්ත්. එදා ත්‍යාගරාජා දිනාගත්තා. ඔහුටත් ඒ අවස්ථාව හම්බ වෙනවා ඉතාම දක්ෂ ලෙස කැපී පෙනෙන්නට. එතකොට මේ පරම්පරාව 27 වෙනි පරම්පරාව මුතුසාමි මාස්ටර්ගේ පවුලේ ඒ 27 වෙනි පරම්පරාව ඒ ගෞරව නාමයත් එක්ක ඒ පරම්පරා ගමන ඇවිල්ලා අද වෙනකොට ලංකාවට ඒක ගෞරවයක් ලෙස දිනා දීලා තියෙනවා. ඒ પરම්පරා ගමන ලංකාවට ඇත්තටම ආලෝකයක් ආඩම්බරයක්.
ලංකාව නියෝජනය කරලා ඒක ලැබිච්ච ලොකු ගෞරව සම්බන්ධතාවයක් විදිහට පේනවා. එතකොට තාත්තගෙන් පස්සේ ඊළඟට හම්බ වෙන්නේ අග්‍රගණ්‍ය සංගීතඥ චිතල්කල් රාමචන්ද්‍ර. එතකොට ඒ මදුරාසියදි මුණ ගැහෙනවා. ඊට පස්සේ වයලින් වාදනයට අවස්ථාව උදා කරගන්නවා ඉන්දිය චිත්‍රපටි වලට. ඉන්දිය චිත්‍රපටි වලට වයලින් වාදනයට සම්බන්ධ වන අරුමුතු සාමිට එස්.එම්. නායක මහත්මයා මුණ ගැහෙනවා කඩුණු පොරොන්දුවේ. එතකොට නායක මහත්මයා මුණ ගැහුණාට පස්සේ එතනින් ආයේ අවස්ථාවක් හම්බ වෙනවා ලංකාවට ඇරයුමක්. නායක මහත්මයා හරහා ලංකාවට එන්න කියන ඇරයුම ලැබෙනවා අරුමුතු සාමි මාස්ටර්ට. ඒ ලංකාවට ආවට පස්සේ පුරවැසිකම ලැබෙන මොහොත දක්වා ගමන අපි ගීතයකින් පස්සේ කතා කරමු. මොකද ඒ පුරවැසිකම ලබා දීමත් විශේෂ අවස්ථාවක් වෙනවා මුතුසාමි මාස්ටර්ට.